කබාලට ගාලා කියන්නේ සද්දේ ෆුටි බල වැටුණා. වැටිච්ච ගමන් අර අපි ටෝච් ගහනකොට අර මේ දුන්නේ ඉතින් එහෙල තියෙන. ඒ වගේ කපාට එන පොල්ල ගොඩොම්. ලෝකෙම කම්පා වූ දිනයක් වන 2004 වර්ෂයේ සුනාමියට හරියටම මාසයකට පෙර පොළොන්නරුව පුලස්තිගම ශ්‍රී සාක්‍රිබිම්බාරාමය පුදබිමට විශ්මිත වූ අපූරු වස්තුවක් ඉහළ අභ්‍යවකාශයේ සිට පතිත වුණා. මේ විශ්මිත වූ අතිශයින්ම දුර්ලභ වස්තුව සාක්‍රිබිම්බාරාම විහාරාධිපති යටිහෙළගල උපතිස්ස ස්වාමීන් වහන්සේ අදාළ අංශවලට යොමුකොට එහි වටිනාකමට නිසිතන ලබා දීමට කටයුතු කළා. විහාර භූමියේ සිදු වූ ඒ ආශ්චර්යමත් සිදුවීම සිහිගැන්වීමට උන්වහන්සේ මේ දුර්ලභ වස්තුවේ කොටසක් සංරක්ෂණයට පියවරගෙන තිබුණා. අදත් පොළොන්නරුව පුලස්තිගම ශ්‍රී සුගතබිම්බාරාමයේ ඉතා සුරක්ෂිතව මේ දුර්ලභ උල්කාෂ්මී කොටස තැන්පත් කොට තිබෙනවා. සිවුරු ටික වේලෙන් දාලා ඉන්න ගමන් කපාලට ගාලා කියන්නේ සද්දේ ෆුටි බල වැටුණා. වැටිච්ච ගමන් අර අපි ටෝච් ගහනකොට අර මීදුන් එළියට එන එළිය තියෙන ඒ වගේ කපාලට එළිය පොඩට ගොඩ වුණා. වැටුණා. වැටිච්ච ගමන් පොලිසියට කතා කරලා පොලිසිය ආවා. ඊට පස්සේ කොළඹට කතා කරලා කොළඹෙනුත් තමයි මහා චන්දන ජයරත් මහත්තයා කතා කරලා චන්දන ජයරත් මහත්තයා කතා කරලා පස්සේ චන්දන ජයරත් මහත්තයා පොලිසියට කතා කරලා මගේ ටෙලිෆෝන් නම්බර අරගෙන මට කතා කරා. ඒකවල විස්තරය ඇහුවා. විස්තරය ඇහුවට පස්සේ මම එතුමාට විස්තරය කිව්වා. කිව්වට පස්සේ කිව්වා අල්ලන්නත් එපා මේ කරන්නත් එපා කියලා පොලිස් රැකවරණයක් දාලා පව්ව දානකම් තියන්න කිව්වා. මගට ඉල්ලුම් කළා ඔබ වහන්සේ මේක අනිවාර්යයෙන්ම අපිට දෙන්න කියලා. ඊට පස්සේ මං කිව්වා ප්‍රශ්න නැති වුණොත් එහෙම මේ මොකද්ද අපේ මේක රාජ්‍ය දේපළක් අකමැති නමුත් එලයි යන්නත් වෙනවා කියලා එතුමා කිව්වා. පස්සේ මං කිව්වා නෑ ප්‍රශ්න මම දෙන්නම් කියලා. ඩෙලිවරි වුණාට පස්සේ පව්වදා උදේ ආවා. උදේ ඇවිල්ලා ඒ මහත්තයා ඇවිල්ලා බ්ලවුස් දාලා අතින් අරගත්තේ. අත මෙහෙම වෙවුලනවා. අරගෙන ඇවිල්ලා කොම්පියුටර් එකට දාපම් හරියට නිල් මැණික් කැටයක් අල්ල වෙලාවේ. ඊට පස්සේ මේක අරගෙන ගිහිල්ලා ඒ වෙනකොට ඒ පිටිපස්සෙම ආවා මොර්ටු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පිරිස. මේක බලන්න. ඒ වෙනකොට විශාල පිරිසක් ගමේ පව්වද එදා ඉඳලා මෙහාට එනවා අපි එතකොට තමයි දැනගත්තේ මේ මාධ්‍ය තුලින් ගිහිල්ලා කියලා. මම හිතන රටේ තිබුණ හැම මාධ්‍යකින් මේක ප්‍රචාරය වුණා. එහෙම කළා තිබ්බා ඒ හරියට ඊට පස්සේ මාසයකින් පස්සේ තමයි සුනාමිය ආවේ. සුනාමිය මේක යට ගියා චන්දන්ජාරත් මහත්තයත් කිව්වා මෙතන මොකක් හරි අපි ස්මාරකයක් වගේ කම් මේක කරනවා කියලා. නමුත් අවසානයේ ඒවා යට ගියා. පස්සේ හොයාගත්තා ඒක. නෑ ඊට පස්සේ චන්දන්ජාරත් මහත්තය කතා කරා ඒක මේක දවසකට පස්සේ සාකච්ඡා කරලා ඉවරනට පස්සේ ආපහු නෑ උතමට කතා කරලා ස්වාමීනි මේකේ කිසියම් ආකාරයක තව මීටර් 50ක් වට බලන්න තව මේක ඇති කොටස් ඊට පස්සේ මම වට බල දැන් යහ පැත්ත කැලෑනේ මේ හරියට බැලුවා මෙතන මේ බැම්ම බැඳල නැහැ. ඊට පස්සේ මම මොකද කරන්නේ මේක බැලුවා වට බලන්න මේ කැලෑ කොයි තව චුට්ටි කැලෑ කොයි හම්බුණා මේ පරිප්පු පියලත් තරම් ප්‍රමාණය මෙච්චර වටිනාකමක් තියෙනවා ඩොලර් 10000. ඒ වටිනාකමක් තියෙන ඒක මේ මිනිස් ජීවිතවල බොහොම වටිනා ස්පර්ශ වීම තුළ කියන කතා කරලා පොළොන්නරුවෙන් කොළඹට කතා කරලා කොළඹින් චන්දන ජයරත් මහත්තයාට කතා කරලා තියෙන චන්දන ජයරත් මහත්තයා ආපහු පුලස්තිගමට කතා කරලා පුලස්තිගම මට මේ චන්දන ජයරත් මහත්තයා සම්බන්ධ කරලා ඒ සම්බන්ධ කරලා පස්සේ විස්තර කිව්වට පස්සේ තමයි චන්දන ජයරත් මහත්තයා කිව්වේ මේක සවන්වස අපිට අවශ්‍යයි මේ පරීක්ෂණ පවත්වන්න අවශ්‍යයි මේක ඔබ වහන්සේ සතු ඉදම වැටි තියෙන්නේ එහෙත් නොදෙනව නම් අපිට මේ රාජ්‍ය දේපලක් ඇටියර ගන්නත් වෙනවයි කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා වටිනාකමක් තියෙනවනේ ඒක රටට හෙළි කරන්න නම් අධ්‍යාපන කටයුතු වලට දුන්නා. කමක් නැහැනේ. එහෙනම් මං කිව්වා මහත්තයෝ එනියන්න. එළියට කොටා. ඇවිල්ලා දෙන්න එපා කිව්වා පොලිසිය ඇවිල්ලා කිව්වා කාටක බලන් දෙන්න එපා කියලා. එහෙනකොට මිනිස්සු එනවා. පස්සේ මම මොකද කරන්නේ මල් පෝච්චකින් තමයි ඉස්සෙල්ලා ලැබුවේ. දැන් මේ එනේ මිනිස්සු මේ ගෙදත් වැඩිය විශාල කැලලක් වැටිලා තියෙන්නේ. ඒක එන්න පහත දෙන්න එන්න උණු වෙනවා. පිටු වෙන කිට්ටු වෙන කිට්ටු. තවත් ඔක අඩි 5ක් 6ක් යට ගියා නම් ඔය කැලලත් හම්බෙන්නේ නැහැ. අතිශයින්ම දුර්ලභයි කියලා තමයි මේ අපේ කංගජාරත් මහත්තයා ප්‍රකාශ කරේ. දුර්ලභයි විස්මිතයි කියලා කිව්වම මෙතෙක් ලැබිච්ච ආකාශ උල්කාස්ම වලින් හොඳ ප්‍රබල උල්කාස්මයක් කියලා කිව්වා.